කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒ දේ ප්‍රසාර්ථක මේ වුණා. දැන් මොකද මගේ 183 දෙනෙක් සමාජික ඊමේල් ඔප පුරා. ඉතින් දවසකට කොපි කොපි වලින් රුපියල් 10ක් ගන්න මම එයාට ඉතුරු කරන්න කියලා කියන්නේ. ඉතින් ඩොලර් 3650. ඒක ලංකාවේ 105ක් විතර ඉතුරු කරන්න පුළුවන් වෙනවා මේ සමාජයේ වැඩ පිළිවෙලට. සමාජ වැඩ පිළිවෙලත් එක්ක කරන්න පුළුවන් දේ මගෙන් කට්ටි ඇහුවේ කොහොමද 105න් ගියක් හදන්නේ කියලා. මම 104 මාරෙන් කාමර 3ක් සහිතව අද සම්පූර්ණ නිවසක් හදන්න පුළුවන් කියලා පෙන්වුවා. නාවික හමුදාවේ සමුදායකත්වයේත් එක්ක අපිට විශාල ඉදිරියට අපි ඒ දේ කරන්න පුළුවන්. අනිත් එක මම එක පොවුලක් තෝරගත්ත ළමයි දෙන්න එක ළමෙක් හම් වෙන්න හිටියා. ඉතින් මට ග්‍රාම සේවක නිලධාරීතුමා එහෙම දුක් දෙද්දි මේ දුප්පත් පොවුලක් පුළුවන් නම් උදව් කරන්න කියලා මම එයාව තෝරගෙන යන්න හදනකොට ළමේ කට්ටිය විරුද්ධව වෙස්සන් විදියට දුන්නා මෙයා බොන කෙනෙක් මෙයාට දෙන්න එපා කියලා. නමුත් සතුටුයි කියන්නේ ඒ මනුස්සයා දැන් සීල් ගන්නවා. කොටේ ඇයට බොන්න එපා කියනවා. මම ගේ ඕපන් කරලාදී මම පොලිසිය වයිසිකාවද මේ කිව්වේ මේ කෙනෙක් බොනවනම් මම දීපු ගේ අදීපෙක් කෙනෙක් බොනවනම් එයාව අල්ලලා දෙන්න. මොකද මේ පීඩාකාරී මේ හැසිරීම කී පණ දෙයක්ද ඕන කෙනෙක් කොටේ මිනිසුන්ට හානියක් දෙන්න හැසිරෙනවා නම් අල්ලන්න පුළුවන්. මට ඔයිට වඩා දෙයක් කරන්න ඕනේ මම තනිකර ඒ කියන්නේ සහෝදරත්වයේ නගරයක් බිහි කරන ගමක් බිහි කරන තැනම ඔසේ ගමන් ගෙනත් එක්ක හඬවත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. එන්නේ කොහොමද අපි සහෝදරත්වයේ ගමක් හදන්නේ කියලා අපි කොහොමද හැම ජාතියක්ම නියෝජනය වෙන මේකත් කියන ලබද ඔස්ට්‍රේලියාව තුළ මෙල්බන් විශේෂයෙන් එකට එක්කෙනා ජාති වෙනස් පාටවල් වෙනස් කතා කරන භාෂාව වෙනස් සමහර අය ඉංග්‍රීසි කතා කරන්නත් බැහැ. නමුත් ඔවුන් කවදාවත් කියන්නේ මම සුඩාන් මම ඉටලියෙන් මම ඉංග්‍රීසි එහෙම කියන්නේ මම ඔස්ට්‍රේලියන් කියලා නම් කියන්නේ. අපි භාෂා තුනක් භාෂා දෙකයි ජාති තුනක් එක්ක අපි කොච්චර ලොකුට ප්‍රශ්න කරගෙන යනවද කියන එක අපි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි පිටරට හිටපු කාලය තුල මම ගත්ත අත්දැකීම තමයි කොහොමද අලුත් ඉදිරි හිතන්නේ කියලා. Facebook එකේ මම බැලුවා අපි මම හැමෝසෙම රික්වෙස්ට් කරනවා මේ වගේ තව කවුරු හරි ඉවල් හදන්න ස්කෝලයක් හදන්න මොහොල්ඩ් එකට යොමු වෙන්න කියලා. එතනම මම දකිනවා මගේ යාළු ඒ වගේ අලුත් ඉදිරියට යොමු වෙනවා. ඉතමතන මම බලාපොරොත්තු වෙනවා කියන්නේ අලුත් කන්සෙප්ට් එක තමයි යන්නේ. දැන් අපි ඉස්සරහට කරන් තියෙනවා ජයබතුම අනුමත කරපු එකක් ලෝකෙ දිගම මිනිස් දම්වල පරිසර රැකගැනීම සඳහා ගාලින් වල කොට්ට ලක්ෂ්‍ය දක්වා අද කොට්ට ලක්ෂ්‍ය තමයි ලෝකෙ විවර්තන දෙක්කලාපී වනාන්තරයක් නගරයක් ළඟින්ම තියෙන. ඒ නිසා මම බලන්නේ ඒක කොහොමද අපි ඉස්සරහට අලුත් කන්සෙප්ට් එකක් විදිහට කරන්න කියන මේකට අනුමතයක් හෝ ලැබුණා පරිසර ඇමති කෙනෙක් ජනාධිපතිගේ බලවේග අවස්ථාවේ සහ පරිසර ඇමතිතුමා සියල්ලම ගෙනලා අපි ඒක කරන්න යන්නේ. ඒක හරහා අපි සමුහීය දූෂණ වළක්වීමට වෙන ප්‍රඥප්තියක් කරන්න හදනවා. ඒ කියන්නේ ආසියානු දකුණු ආසියානු ප්‍රඥප්තිය කියලා. මොකද අපේ කලාපයේ ඇතුළේ නැවක් ඇතුළ වෙන එකට අපි නැවුව තිබෙනේ නවත්තන්න බෑ. නමුත් ඔස්ට්‍රේලියාව ගත්තොත් ඔස්ට්‍රේලියානු මෙල්බන් වරායට එන්න පුළුවන් වෙන්නේ සිග්නි වලයිට් එන්න පුළුවන් වෙන්නේ බිස්පින් වලයිට් පර්ත් වලයිට් ඩාවින් වලයිට් මොකද උනත් එන්න ඕනේ තස්මිනි වලයිට් හේතුව අවුරුදු 20කට අඩු නැවක් අතර මේක නේද ඕන බලන නැවක් එන්න පුළුවන්. නමුත් ඒකේ තෙල්ද කිමිකල් හරි ඖෂධ රසායන ද්‍රව්‍ය තියෙන දෙයක් තිබුණා ඒක මුදට ගියොත් අපේ පැද්ද දීම ඉවරයි. අපි ඒ නිසා හැම නැවකටම කෙනෙක් චාර්ජ් එක ලිස් ටැක්ස් එකක් අවදානම වෙනුවෙන් ඩොලර් 500ක් හැම නවකීම ගන්න බලාපොරොත්තු වෙන්නේ තමයි ඒක හදන්නේ. ඒතකොට ඒක අපේ සමුද්‍රීය ආරක්ෂණය සහ ප්‍රචාර ආරක්ෂණය සඳහා යොදන්න පුළුවන්. කෝටි 4ක් විතර දවසේ ආදායමක් එනවා. දැන් ඕවලින් අපි ඒ වගේ අවදානම් බද්දක් ගන්නවා. අපි ජපානයේ ගත්තොත් ජපානයේ අවදානම් බද්දක් තියෙනවා. දැන් ඕවලට අපි එහෙම ගන්න නැහැ. අපි පොඩි කොටක් කියලා ඉතින් හින්දා නමුත් අපේ තියෙන කේන්ද්‍රීය වැදගත්කම හින්දා නැවුවට දීලා යන්න වෙනවා. මම මේක කරන්නේ මේක පොඩි ආදර්ශයක් ගන්න විතරයි ඕන කෙනෙකුට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මම මේ වන් කෝඩ් එකෙන් වෙන්නේ කොහොමද මගේ අයිතියක් වගේ බුද්දාගෙන නැහැ. හේතුව ඕන කෙනෙකුට ඒ අයිතිය යොදා ගන්න පුළුවන්. ඒක යාලේ කන්සෙප්ට් එකක් විදිහට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. මොකද ඒක මොන් කරේ මිසු වෙන්නේ. ඔක ඉස්සරහට කාටුනක් යොදා ගන්න පුළුවන් දෙයක් සහ ඕන කෙනෙකුට සම්බන්ධ වෙලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් දෙයක්. මේ වෙනකොට මාධ්‍ය ආයතන ගොඩක් මම කතා කරන මේ සම්බන්ධ කරමු කියලා. මම එක මාධ්‍ය ආයතනයකට එහෙම යන්නේ නැහැ. එක ආයතනයක් එක්ක ගියාම අනිත් ආයතන තරහ වෙනවා. හැමෝටම මේක තුල කරන්න බලන්න.